තෙන්කලටි ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය රවි කරුණානායක මහතා හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ජනහමුවට එක්ව සිටියා. DSN නායක මහතුමා මෙහෙම කතාවක් කිව්වා. එයා කිව්වා සිංහල මිනිස්සු ශක්තිමත් වෙන්නේ දෙමළ මිනිස්සුයි මුස්ලිම් මිනිස්සු එක්ක අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒ නිසා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කරමු කියලා. ඒක අපිට අමතකුනේ නිසා තමයි අවුරුදු 25ක යුද්ධයක් ඇති වුනේ. දැන් අපි එකට එකතු වෙලා ඒ ගමන යන එකයි 2015 ජනවාරි 8 වෙනිදා ආරම්භ කළේ. ජාතිවාදය ගැන කතා කරන පොහොට්ටුව මහින්ද රාජපක්ෂ දැන් මොකද්ද කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ නැගෙනහිරට දෙමළි මහඇමතිවරයෙක් ඕනේ. ඒ නිසා මම පිළියන්ව මහඇමති කරනවා කියලා. මම කියන්නේ පිළියන්ට ඇති සහයෝගයක් නැහැ. අපි ඡන්දේ තියලා දෙමළ ජනතාවට තමන් කැමති එක්කෙනා මහඇමති කරන්න පුළුවන්. ඒත් නැගෙනහිර ඉන්නේ දෙමළ අය විතරක් නෙමෙයි, මුස්ලිම් අයත් සිංහල අයත් ඉන්නවා. මුස්ලිම් අයටත් මහඇමති වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. සිංහල අයටත් අවස්ථාව තියෙන්න මහඇමති වෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ ජාතිය විතරක් නෙමෙයි වැඩේ කරන්න පුළුවන්ද නැද්ද කියලා. එයා පිළියන්න මහඇමති කරන්න දෙන බලෙන්ද ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ඒ කියන්නේ පළාත් සභා ක්‍රමය කඩලා එයාට ඕන එක්කෙනෙක් එයා හදිසි නීතිය දාලා මහඇමති කරන්න යනවා. එයා කියනවා මම පිළියාන්ට කැමති, ඒ නිසා මම දෙමළ ජනතාවට කැමති කියලා. එහෙනම් ඇයි පරරාජ සිංහම මරලා දැම්මේ? එයාට අකමැති නිසාද? මේක බොරු කියලා කිඹුල් කඳුළු දාන්න නැතුව ඇත්ත කතා කරන්න කියලා මම කියනවා. මේ ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. දැන් ඒගොල්ලෝ කියනවා ඔක්කොම දෙනවනේ මුස්ලිම් අයට. ඒත් අපි නෙමෙයි හිසබුල්ලාව අපේක්ෂකයා කරේ. හිසබුල් අපේක්ෂකයා මුස්ලිම් අයට දෙවනි ඡන්ද ගෝටට දෙන්න කියලා. අපි ඔක්කොම එකට එකතු වෙලා ජීවත් වෙන්න ඕනේ. මොකද අපි ඔක්කොම ශ්‍රී ලාංකික. අපි එකට එන්න ඕනේ.